ලංකා විදුලි බල මණ්ඩලය මගින් ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ නව විදුලි බලාගාරයක් ඉදිකිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණේ 2020 වර්ෂයේදී. ආසියානු සංවර්ධන බැංකුවේ රුපියල් බිලියන 13ක ප්‍රතිපාදන මත ඉදිකරන මෙම විදුලි බලාගාර ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කටයුතු සිදු කරන්නේ චීන සමාගමක් විසින්. ඊට සමගාමීව ඉදිකරන උමං මාර්ගයත් සඳහා නවලපිටිය මොරගොල්ල මඩුල්දෙණිය ගම්මාන යටින් සිදු කරන කැණීම් කටයුතු හේතුවෙන් ගම්මානයේ ලිංගවල ජලය සිඳී ගොස් ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඒ හේතුවෙන් ගම්මාන රැසක පවුල් 300කට අසන පිරිසක් පත්ව සිටින්නේ දැඩි අපහසුතාවයකටයි. හැට පහේ මේක හදනකොට මේක රුපියල් 10යි 50ට සිමෙන්ති ගෙනල්ලා හදපු ලිඳක්. ඒ කාලේ ඉඳලා මේ වතුර හිඳුනමයි. මෙච්චර කාලයක් මේ මුළු ගමක්ම වතුර බිව්වා. පවුල් 35ක් වතුර බිව්වා මේ ලිඳෙම. ප්‍රදේශවාසීන් පවසන්නේ තම ගම්මානයේ ඇති ලිංගවල ජලය සිඳියාම හේතුවෙන් බෞසම් මගින් ජලය ලබා දුන්නත් එම ජලය පිරිසිදු හෝ ප්‍රමාණවත් නොවන බවයි. එමෙන්ම ජලය සිඳී ගොස් ඇති ලිංගවලට බෞසම් රට මගින් ජලය පිරිමීමට කටයුතු කළත් එලෙස පුරවන ජලය කෙටි වේලාවකින් කාන්දු වී සිඳී යන බවද ප්‍රදේශවාසීන් පවසනවා. අවුරුදු 34 හරල් පාවිච්චි කරපු ලිඳ මේ ටනල් එකක් යන ඉඳ මේකේ වතුර අඩි 30ක් තිබ්බා. ඒ 30ම දැන් අඩියටම වැහලා තියෙන්නේ මේ තන උමකේ යන ඉඳ. මේ මුළු ගෙවල් 300ක් විතර තියෙනවා. ඒ 300ම පාවිච්චි කරපු ලිඳක් මේ ලිඳෙන් සාක් ගම්මානට දීලා තිනවා බටලයින් එකක් දාලා. වතුර ඒකෙන් තමයි අපිට දැන් බටයක් දාලා පොට්ටක් දෙනවා. දැන් ඒකත් නැහැ. මේ උමකේ ගියේ ඉඳ. දැන් ගෙව මේ ලිඳ තියෙනවා 3-4 තිබ්බා. ඒවත් පාවිච්චි කරා. ඒවත් මේ උමකේ ඉඳ ගමේ ඒ ලිඳ උත් නැහැ දැන්. ඒ කිසිම කෙනෙකුට නාන්න දැන් වතුර නාන්න තියා බොණ්ඩවත් වතුර නැහැ. දැන් ඒකෙන් තමයි මේ බෞසරය දැන් ඔය මේ නිකන් රවට්ටන්න ඔය ගෙනත් තියෙන්නේ බෞසරය. මේ උමගේ ඉඳ තමයි පළවෙනි හේතු වතුර නැති ගමට. ඒ උමගේ කොහෙන්ද එන්නේ? අපි ප්‍රමීල් කරලා තියෙන හැමෝටම ඕටෝ බෝඩ් එකට. එතනින් ගියාම මේ ඩෑම් එකේ මේ උමගේ හරන ඒ ඔෆිස් වලට ගිහිල්ලා ඒ ඔෆිස් එකේ කට්ටියත් ඇවිල්ලා මේ ලියවිලි කියලි ලියාගෙන ගියා මිසක් අද වෙනතුරු කිසිම දෙයක් නැහැ. මේ උමගේ මේ යටින් යන හින්දා වතුර නැහැ කියනවා. ඇවිල්ලා අපි රවට්ටලා අර වතුර දෙන්නම් අරවා දෙන්නම් මේවා දෙන්නම් කියලා යනවා. දැන් ගෙවලුත් අපිට ඉන්ටර්නෙට් වෙනවා හෙටන් ඉඳ අපේ ගෙවල් ඔක්කොම පුපුරලා තියෙන්නේ. ඇවිල්ලා බලාගෙන ගියා ලියාගෙන ගියා කිසිම නැහැ මේ අපිට සංවේගයක් ඒගොල්ලෝ දක්වන්නේ ඇවිල්ලා බොරුවට අරක දෙන්නම් මේක දෙන්නම් කියලා යනවා මිසක අපිට කිසිම සහනයක් නැහැ. කබලෙන් ලිපට වැටුණා වගේ අපේ ගමම දැන් අපේ ගමට අපිට බොන්න දීපු වතුර ටිකවත් නැහැ. එච්චරයි තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ එනවා මේක දිහා බලන්නෙත් නැහැ මොනවත් නැහැ අත දෙන්නම් හෙට දෙන්නම් කියලා යනවා. තාම නැහැ අපිට වතුර ටික.